ஸ்ரீ லங்காவை பிரியத்தம லெமன் பாஃப் அதி விசிஷ்ட மாஞ்சி லெமன் பாஃப் ஸ்ரீலங்காவை பிரியத்தம லெமன் பாஃப் அதி விசிஷ்ட மாஞ்சி லெமன் பாஃப் ශ්‍රලංකන් ගුවන් සමාගමේ අනාගතය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අරලිය ගහ මැදුරේදී අද කැඳවා තිබුණා. අද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නායබර මේ විදිහට ගෙනියනවා නම් ශ්‍රී ලංකා ගුවන් සේවයත් කඩා වැටෙනවා, ආර්ථිකයත් කඩා වැටෙනවා. ඒකට ඉඩ දෙන්න බෑ. දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය රුපියල් වලින් බිලියන 460යි. කොහොමත් මේ මිල එක්ක කවුරුවත් මේක අරගන්නේ නැහැ. එහෙනම් අපිට තව මුදල් දාන්න තියෙනවා, නැත්නම් වහලා දාන්න තියෙනවා. අයි බැලුවේ ඉස්සෙල්ලා මේ ණය අරගන්න රජයට, ඊළඟට තවත් ආයෝජකයෙක් කවුල්කරුවෙක් කරගෙන ගෙනියන්න. තෙල් මිල අඩුම කාලේ ගුවන් සේවයාවක් ගෙනියන්න බැරි නම් ඒක භාණ්ඩාගාරයට බරක් වෙනවා නම් අනාගතය ගැන අපිට විශාල බියක් ඇති කරන්න වෙනවා. එතකොට අද තීරණයක් ගත්තා, අපි මේක වහන්නේ නැහැ. හවුල් ව්‍යාපාරයක් හැටියට මේක ගෙනියන්න කැබිනට් මණ්ඩලයේ තීරණය කරා. කිසි කෙනෙක් සැකයක් ඇති කරගන්න හොඳ නැහැ. රැකියා ආරෝමයෙන් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා එහෙම දෙයක් වෙන්නේ නැහැ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අග්‍රාමාත්‍යවරයා අපි ඉදිරියට ගෙනියන සංවර්ධන වැඩසටහන මේ රටේ දළදේශීය නිෂ්පාදනය ඊළඟ අවුරුදු කීපය තුළ දෙගුණයක් කරන්න. ඒකට පුද්ගලික ආයෝජකයෙන් ගෙනියන්න ඕන. ඒකට සංස්ථා මාර්ගයෙන් රජයේ මාර්ගයෙන් මේක කරන්න බෑ. අපි යන පාරේ බිම්බෝම්බ තියෙනවා. ඒ බිම්බෝම්බ ගලවන්ට යනවා. ඒකෙන් ප්‍රධාන එක තමයි ශ්‍රී ලංකා ගුවන් සේවයේ පිළිබඳ මේ තීරණ ගත්තේ. අත්‍යවශ්‍ය භාණ්ඩවලට ඇත්ත වශයෙන්ම කිසිම අලුත් බද්දක් දාලා නැහැ. වැඩි කිරීම එයාට බලපාන්නෙත් නැහැ. ගමේ කඩේට ඒක බලපාන්නෙත් නැහැ. එයා කියන්නේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒත් ඒක මේ විදිහට තිබ්බනම් ගුවන් සේවයත් කඩා වැටෙනවා, ආර්ථිකයත් කඩා වැටෙනවා, ඔක්කොම කඩා වැටෙනවා. ඉතින් අපි බලන්නේ ජනතාවට බරක් දාන්නේ නැතුව අපේ ආර්ථික ගමනේ යනවන මේ රටේ දළදේශීය නිෂ්පාදනය දෙගුණයක් කරන්න. එහෙනම් මේක අපිට පුළුවන් මුනිද? ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සෞම් කරන ගුවන් යාන අතර ජනාධිපතිවරයෙක්ට විශේෂයෙන් උපභෝගී ගුවන් යානාවක් ඉදලා තියෙනවා කියලා දැන් ඒක ගෙන ගන්නවට ඒක අහෝසි කරා. කනගාටුයි කියන්න මට අහෝසි කරා. නැත්තම් අපිට නිදාගෙන යන්න තිබුණා මේ වෙලේ. ඒ දැන් ජනාධිපතිවරයා මමයි යන්නේ. ඉතින් සාමාන්‍ය කියනවා ඔය කොයි හරි ඩුබායි හරි බැංකොක් වල හරි ඉර වෙනවා, ඊළඟ ෆ්ලයිට් එක ගන්න ඉතින් මොනා කරන්නද? එක ගත්තනම් හොඳයි.